අයිබුවන් සුබ දවසක් හිතවතුනි ඔබ හැමටම අපි සතියක දෙකක විරාමයකින් අනතුරුව යලිත් රටාවක් ඔබත් එක්ක එකතු වන්නට බලාපොරොත්තු වෙනවා සිද්ධියක් තුලින් සමගුණා ඒ අතරේ මනුෂ්‍යයින්ට ඉතාමත්ම අහිතකර වූ ආරංචි කිහිපයකුත් ඉස්මතු වුණා ජීවි දේහයක් තුල වෛරසයක් ක්‍රියාත්මක වීමේ ජීව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව සොයා බලන්නට මේ තරමක් අපහසු කාර්යයක් වන්නට පුළුවන් ඒ වුණත් එහි තිබෙන විද්‍යාත්මක පසුබිම ඒ වගේම එහි තිබෙන සමාජීය බලපෑම සහ ඒට තිබෙන ප්‍රතිකාර විදි අන්න ඒ කාරණා සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරමින් කතා බහ කරන්නට දැන් අපි බලාපොරොත්තු වෙනවා එතුමා කෞතුකාගාර හා පුරා ජීව විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යනාංශයේ ආචාර්ය සූරතිස්ස දිසනායක මහතා අපි පිළිගන්නවා එතුමා ආයුබෝවන් කියලා ආයුබෝවන් හොඳයි ජීවි දේහයක් තුල වෛරසයක් ක්‍රියාත්මක වීමේ ජීව විද්‍යාත්මක පැතිකඩ අද අපේ මාතෘකාව. ඇත්තටම ආචාර්යතුමනි මේ ජීව විද්‍යාත්මක පැතිකඩ මොකක්ද මෙහි ඇත්තටම තියෙන අපි අද දවසේ විග්‍රහ කළ යුතු ජීව විද්‍යාත්මක පැතිකඩ කොයි ආකාරයෙන්ද ඔබතුමා විග්‍රහ කරන්නේ? මම ප්‍රථමයෙන්ම කැමති මගේ ස්තුතිය පුද කරන්න මෙම ගුවන්විදුලි සංස්ථාවට මේ වගේ වැඩසටහනකට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් වෛරසයක් කියන්නේ ජීවි දේහය තුළ ගුණණය වෙන සුද්ධ ජීවි ආකාරයක්. එතකොට ජීවි දේහය තුළ ගුණණය වෙනවා කියලා මම අදහස් කරන්නේ මේක බාහිර පරිසරයේ කොහෙවත් ගුණණය වෙන්න හැකියාවක් නැහැ. අපිට මේක ගුණණය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වෛරසය ජීවි දේහයක් තුළට ඇතුළු වීමටම අවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් අපේ දේහයට නැත්තම් වෙනත් ජීවීන්ගේ දේහයට බාහිර වායුගෝලයේ නැත්තම් බාහිර පරිසරයේ ඉඳලා විවිධ සුද්ධ ජීවි ආකාර ඇතුළු වෙනවා. අපි දල වශයෙන් ගත්තොත් එහෙම වෛරස්, බැක්ටීරියා, දිලීර යනාදී වශයෙන් සුද්ධ ජීවි ආකාර රාශියක් අප පරිසරයේ ඉන්නවා. මේ සියලුම සුද්ධ ජීවීන් අපේ දේහයට නිරන්තරයෙන්ම ඇතුළු වෙනවා. ඒ ඇතුළු වීම තුළ සමහර සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් අපේ දේහයට දරා ගන්න බැරි වුණොත් එහෙම අපේ දේහයෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා බාහිරයට අපේ දේහයේ රෝගී තත්ත්වයක් විදිහට. එතකොට තමයි අපිට යම් යම් රෝගී තත්ත්වයන් මතුවෙන්නේ කැස්ස හිම් ප්‍රෙස්සෙම් ප්‍රතිශාව වගේ රෝගී තත්ත්වයන් මතුවෙන්නේ. ඒ කියන්නේ අපේ දේහයට ඒක දරා ගන්න බැරි අවස්ථාවකදී. ඒකම මේ සමහර සුද්ධ ජීවි කාණ්ඩයන් අපේ දේහයට ඇතුළු වුණාම ඒ ඇතුළු වෙන සුද්ධ ජීවි කාණ්ඩයන් අපේ දේහය තුළදී අපි ඒකට ඒගොල්ලන්ට එතකොට අපි හඳුන්වනවා දේහය තුළදී ජීව විද්‍යාත්මක ප්‍රතිදේහ ජනක කියලා. එතකොට මෙන්න මේ ප්‍රතිදේහ ජනකයක් අපේ දේහයට ඇතුළු වුණාම අපේ දේහය අපි හොඳ නිරෝගී පුද්ගලයෙක් නම් අපේ දේහය ස්වභාවිකව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා අර ප්‍රතිදේහ ජනකයට විරුද්ධව. එතකොට ඒ ක්‍රියාත්මක වීම තුළ අපේ දේහයේ මේ හදනව ප්‍රතිදේහ අර ප්‍රතිදේහ ජනකයට විරුද්ධව. එතකොට ප්‍රතිදේහ ජනකය මම අර කලින් කිව්වා වගේ වෛරසයක් වෙන්න පුළුවන්, බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, වෙනත් මොන හරි දිලීරයක් වෙන්න පුළුවන්, ඒ අනාදිවසේ සුද්ධ ජීවි කාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි අපි කියන පරාග කණිකාවක් වුණත් වෙන්න පුළුවන් ප්‍රතිදේහ ජනකයක් විදිහට. ඒ කියන්නේ අපේ දේහයට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍ය ඕන එකක් අපි හඳුන්වන්නේ ප්‍රතිදේහ ජනකයක් කියලා. එතකොට මෙන්න මේ ප්‍රතිදේහ ජනක ඇතුළු වුණාට පස්සේ අපේ දේහය තුළ ක්‍රියාත්මක වෙන මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අර ප්‍රතිදේහ ජනකයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවනවා. ඒ නිපදවීමේදී විශාල වශයෙන්ම මේ ප්‍රතිදේහ නිපදවීම සිදුවෙන්න යම්කිසි කාල පරිච්ඡේදයක් ගත වෙනවා. එතකොට මේ කාල පරිච්ඡේදය සමහර වෙලාවට දිනක් වෙන්න පුළුවන්, දින දෙකක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්. මම හොඳම උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා අපේ සමහර වෙලාවට අපිට හැදෙනවා චිකන් පොක්ස් හැදෙනවා. එහෙම නැත්නම් අපිට කම්බුල් ගහ හැදෙනවා. එතකොට මේ වගේ රෝගයන් ප්‍රධාන වශයෙන්ම වෛරස් මගින් තමයි අපේ දේහයට වෛරසයක් ඇතුළු වුණාම ප්‍රතිදේහ ජනකය විදිහට අපේ දේහයේ ඒකට අදාළ රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට ඒ මතුවීම තුළ ඒ වගේ රෝගී තත්ත්වයකදී ඒක සුව වෙන්න සාමාන්‍යයෙන් දල වශයෙන් දින 7ක්වත් අපිට යනවා. මොකද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න අර වෛරසය හඳුනගන්න ඒ වෛරසයේ ඒ වෙනකොට දින ගන්නක් යනකොට වෛරසය ඉක්මනින්ම පැතිරෙනවා අපේ දේහයේ සෛල වලට. එතකොට මේ පැතිරුණු සෛල ඔක්කොම විනාශ කරන්න ඒවට යන කාල සීමාවක් තියෙනවා. එතකොට ඒ කාල සීමාව තමයි අපි කියන්නේ ඔය දැන් චිකන් පොක්ස් හැදුනාම නැත්නම් කම්බුල් ගහ හැදුනාම නැත්නම් සරම්ප හැදුනාම අපි ඉන්නවනේ සතියක් හරි සමහර වෙලාවට සති දෙකක් හරි බෙඩ් රෙස්ට් කරන්න කියලා කියනවා අපේ වෛද්‍යවරු. එහෙම නැත්නම් අපි ගෙදරට වෙලා ඉන්නවා ඒ සතිය සති දෙක අනිවාර්යයෙන්ම. මොකද ඒ කාලය තුල තමයි මේකේ ප්‍රතිදේහ ජනකයට විරුද්ධ ප්‍රතිදේහ නිර්මාණය වෙන යන කාලය. එතකොට ඒ ප්‍රතිදේහ
නිර්මාණය වුණාට පස්සේ අර ප්‍රතිදේහ ජනකය විනාශ කිරීම සිදු කරනවා. එතකොට ඒ විනාශ කිරීම තුළ අපේ දේහෙන් රෝගය පහ වෙලා යනවා. ඒ රෝගී ලක්ෂණ පහ වෙලා යනවා. සුදු ජීවියත් විනාශ වෙනවා. හැබැයි තව දෙයක් අපේ දේහය තුළදී සිදු වෙනවා. මේ ඇතුළෙච්ච ප්‍රතිදේහ ජනකයට විරුද්ධව නිපදවන ප්‍රතිදේහවල සෛල කීපයක් ඉතිරි කරගන්නවා අපේ දේහය තුළ මතක සෛල කියලා. මෙමරි සෙල්ස් කියලා. එතකොට අන්නේ මෙමරි සෙල්ස් අපේ දේහයේ තියෙනවා දැන්. එතකොට දෙවනි වතාවටත් අපි මේක එක්ස්පෝස් වුණොත් දෙවනි වතාවටත් අපි මේක ක්‍රියාත්මක වුණොත් අපේ දේහයට ඇතුළු වෙන්න. එතකොට අර මෙමරි සෙල්ස් නැත්තම් මතක සෛල හඳුන ගන්නවා මේ කලින් ආපු එක්කෙනාම තමයි මේ දැන් ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට එයාටක් ගාලා ගිහිල්ලා අරයට එයාගේ සංඛ්‍යාව වැඩි කරගන්න දෙන්නේ නැහැ අපේ දේහය තුළ. නැත්තම් ස්ප්‍රෙඩ් වෙන්න දෙන්නේ නැහැ. අරයටක් ගාලා මතක සෛලය ගිහිල්ලා ටක් ගාලා මෙයා වඳුනගත්ත ගමන් එයාව විනාශ කරලා දානවා සෙමයකින්. එතකොට ඒක තුල අපිට දෙවෙනි වතාවට මේ වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ නැහැ. ඔය වෛරස් රෝගී තත්ත්වයන් ගොඩක් වෙලාවට, ඒ කියන්නේ මම කියන්නේ චිකන් පොක්ස්, සරම්පය, කම්මුල් ගාය වගේ රෝගී තත්ත්වයන් දෙවෙනි වතාවට අපිට ඇති වෙන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඔව්. ඒක තමයි සත්‍ය තත්ත්වය. එතකොට සමහර වෙලාවට දැන් පුද්ගලයන්ට අහන්න පුළුවන් මේ වෛරස් රෝගයක් ඉන්නම් ඔය සෙම්පතිස්සාව කැස්ස ඇති වෙන්නේ. එහෙනම් ඇයි ඒක ස්වභාවිකව නම් සුව වෙන්නේ? අපේ ප්‍රතිදේහ නිපදවීම තුලින් නම් සුව වෙන්නේ. එහෙනම් ඇයි අපි ගිහිල්ලා ඖෂධ ගන්න කියලා අහන්න පුළුවන්. අපි වෛද්‍යවරුන් ළඟට යනවා. ඔව්. ඒකට හේතුව තමයි අපේ දේහයට මේ ඇතුළු වෙන වෛරසය සුදු ජීවක දෙයට ඇතුළු වුණාට පස්සේ මේ වෛරසය මගින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරනවා. මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීම තුළ මේ බාහිර පරිසරයේ ඉන්න වෙනත් සුද්ධ ජීවීන්ටත් අපේ දේහයට පහසුවෙන් ඇතුළුීමේ හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට බැක්ටීරියා වගේ අයට පහසුවෙන් ඇතුළුීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපිට පළවෙනි වතාවට හානි කරපු එක ඇතුළු වෙච්ච සුද්ධ ජීවියට අමතරව ද්විතීක හානියකුත් වෙනවා. ඒක සෙකන්ඩරි අපි කියනවා ද්විතීකව අපිට අපේ දේහයට ඇතුළු වෙන තවත් සුද්ධ ජීවි. එතකොට ඒ ඇතුළු වීම තුළ ඒ සුද්ධ ජීවියා ද්විතීකව ඇතුළු වුණාම එයාගෙන් වෙන වෙන රෝගී තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒක මැඩ පවත් ගන්න තමයි අපි ඇත්තටම ඇන්ටිබයොටික්ස් නැත්තම් ප්‍රතිදේහ ජනක කියන එක ප්‍රතිදේහ මේ ප්‍රතිදේහ ජනකයට විරුද්ධව අපි ගන්නවා මේ ප්‍රධාන වශයෙන්ම ඇන්ටිබයොටික්ස්. අපි ඖෂධ විශේෂ ගන්නවා දේහයෙන් බාහිරේ අරගෙන වෙලා අර ප්‍රතිදේහ ජනකයට අර දෙවනිය ඇතුළෙන් ප්‍රතිදේහ ජනකයට විරුද්ධව අපි දේහය පිළියෙල කරනවා ඒ ඇන්ටිබයොටික් එක මගින් ඒක විනාශ කරන්න. එහෙම නැතුව අර වෛරසය විනාශ කරන්න නෙවෙයි. හැබැයි ඒ වගේම අපි මේ අපේ දේහයට ඇතුළු වෙන වෛරස මැඩපවත්වන්න විවිධ ප්‍රතිකාර ක්‍රම මේ වෙනකොට හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර ප්‍රතිකාර ක්‍රම සඳහා එන්නත් පාවිච්චි කරනවා. එතකොට එන්නතක් කියලා අපි කියන්නේ එක්කෝ අඩපණ කරපු අර අර වෛරසය අඩපණ කරපු අවස්ථාවක්. එයාව අපි දේහයට අරය ඇතුළු වෙන්නේ ඉස්සෙල්ලා අපේ දේහයට ඇතුළු කරනවා. ඇතුළු කරලා ඒකට විරුද්ධව අපේ දේහයේ ප්‍රතිදේහ නිපදවල ඒ ප්‍රතිදේහවල අර මතක සෛලය කියන එක හදලා දේහය තුළ තියලා තියෙනවා. එතකොට අර ලෙඩේ ඇති වෙන්නේ ඉස්සෙල්ලා අපි මේක එන්නත් කරලා තිබ්බහම යම්කිසි පුද්ගලයෙකුට අර අපි එන්නත් කරන අදාළ සුද්ධ ජීවය අපේ දේහයට ඇතුළු වෙච්ච ගමන් දැන් අපේ දේහයේ ඉන්නවා ඒකට විරුද්ධව අපි හදාගත්ත මතක සෛලය. එයාටක් ගාලා ගිහිල්ලා අරයව විනාශ කරලා දානවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් එන්නතෙන් කරන්නේ. එතකොට ඒ එන්නත අඩපණ කරපු සුද්ධ ජීවීන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සුද්ධ ජීවියාට විරුද්ධව වෙනත් ජීවියෙක්ගේ දේහය තුළ නිපදවපු තරලය, දේහගත තරලය අරගෙන සීරම් එක අරගෙන ඒ සීරම් එක අපේ දේහයට ඉන්ජෙක් කළා, එන්නත් කරලා අපි අර ප්‍රතිදේහය හදලා දානවා අපේ දේහය ඇතුළ. එතකොට ඒ තව ක්‍රමයක් අපේ මේ සුද්ධ ජීවීන් වෛරස් වගේව විනාශ කරන්න අපි කරන ක්‍රමවේදයක්. එතකොට මේ ඔව් දැන් ආචාර්යතුමනි, දැන් විශේෂයෙන් අපි මෑත කාලයේදී අහනවා HIV ආසාදිතයෙන් පිළිබඳව. දැන් ඔවුන්ටත් බලපාන හේතුව තමයි මේ ප්‍රතිදේහවල තිබෙන ක්‍රියාකාරීත්වයේ තිබෙන අඩුපාඩුව නිසා එයට මෝහත් වෙලා නැහැ. එහෙම නැත්නම් මුහුණ දීමේ හැකියාවක් නොමැතිකම. ඒ වගේම තමයි දැන් මේ කොරෝනා වෛරසයට මෑත කාලයේදී එක්තරා රටක් සොයාගත්තා HIV ආසාදිතයින්ට එන්නත් කරන ඒ ප්‍රතිදේහ වර්ධන ක්‍රියාවලියට යොදා ගන්න ඖෂධ මගින් මේ පාලනය කළ හැකි කියන කාරණේ. එතකොට දැන් ඔබතුමා කියන කාරණේත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් ප්‍රතිදේහ වර්ධනයේ කරලීමේ ක්‍රියාවලිය මිනිසෙකුගේ, එහෙම නැත්නම් අපි ජීවියෙකුගේ උත්පත්තියේ සිටම
රැගෙන එන කාල සීමාවකදී මේ ප්‍රතිදේහ ඇඟ තුල වර්ධනය වෙමින් එන්නේ ඒවට ඔරොත්තු දීමේ හැකියාව විවිධ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඒ අනුව තමයි වයස් කාණ්ඩ අනුව ඉදිරියට යන්නේ. දැන් ඇත්තම කුඩාම දරුවෙකුට සහ වයස්ගතම වැඩිහිටියෙකුගේ අතර මේ තිබෙන ප්‍රතිදේහ වර්ධන ක්‍රියාවලියේ යම් කිසි පසුගාමී තත්ත්වයක් තිබෙනව නේද? එතකොට මේ මේ කාල සීමාව වැඩෙන අවස්ථාව සහ නොවැඩි වයස්ගත වෙන අවස්ථාව. මේ කාල සීමාවේදී කොහොමද මේ මේ අපි හඳුනගන්නේ මේ ඒ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද අපි දකින්නේ? ඔව්, ඇත්තටම ඔබතුමා අහපු විදිහට ඕක ලොකු බැරෑරුම් ප්‍රශ්නයක්. එතකොට ඒකට පිළිතුරු දෙන්න සැහෙන ප්‍රමාණයක් මට විස්තර කරන්න වෙනවා. හැබැයි මම ඒක සරලව මෙතෙන්දි විස්තර කරන්නම්. අපි දන්නවා ජීවියෙක් ඉපදෙනකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් මිනිසෙක්ගේ මිනිස් කලලයක් ඉපදෙනකොට මේ ඒ ඉපදුනහම කුඩා ලදරුවෙක් ඒ ඉපදුන වෙලාවේ ඉඳලා සාමාන්‍යයෙන් මවගෙන් ස්තන ග්‍රන්ථි වලින් ශීරය වැගිරෙනවා. එතකොට ඒ ශීරය අපි හඳුන්වනවා මුල්ම එන වැගිරෙන ශීරය අපි කියනවා කොලෙස්ට්‍රම් කියලා. එතකොට මෙන්න මේ කොලෙස්ට්‍රම් කියන එක ඒ ලදරුවට අනිවාර්යෙන්ම මුලින්ම ලබා දිය යුතු ශීරයක්. මොකද ඒ ශීරය තියෙනවා මවගේ දේහයෙන් ලදරුවාට දෙන ප්‍රතිදේහ. ඒ ප්‍රතිදේහ අන්තර්ගතයි ඒකේ රෝග කීපයක් සඳහා අපේ ස්වභාවිකවම මවගේ දේහය තුළ නිපදවපු ප්‍රතිදේහ තියෙනවා. එතකොට ඒක ලදරුවාගේ දේහයට ගියාට පස්සේ මේ ලදරුවාගේ දේහය තුළ ඒකට අර අපිට බාහිරයෙන් එන මං කලින් කිව්වා වගේ වෙන වෙන සුදු ජීවි නැතිළුනහම ඊට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් ප්‍රතිශක්තිකරණේ මවගෙන් කෙලින්ම ලදරුවාට ලැබිලා ඉවරයි උපතේ ඉඳලාම. එතකොට මොකද ඉපදුන ගමන් ලදරුවෙක්ගේ දේහ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න හිමීට ක්‍රියාත්මක වෙන්නේ වර්ධනය වෙන්නේ හිමීට. ඒ වර්ධනය වෙනකොට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් වර්ධනය වේගණ යන්නේ ක්‍රමක්‍රමයෙන්. එතකොට මේ වර්ධන වේගණ යන කාලය තුළ මවගෙන් එයාට උදව්වක් විදිහට අර කොලෙස්ට්‍රෝම් ලැබෙනවා. ඒ කොලෙස්ට්‍රෝම් වලින් තියෙනවා අර විවිධ සුද්ධජීවී කාණ්ඩයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රතිදේහ. ඒක නිසා ගොඩක් වෙලාවට ලදරුවෙකුට අර හැදෙන මූලික රෝගයන් වලට අදාළ ආසාදනයන් වලට අදාළ සුද්ධජීවීන් දෙහිට ඇතුළු වුණාම අරකින් එයාව විනාශ කරලා ඒ රෝගී තත්ත්වෙ මැඩ පවත් ගන්නවා. එතකොට දැන් ඒකම දැන් මගෙන් ඇහුවා මට ඔබ කිව්වා HIV ආසාදිතයන් ගැන. එතකොට මේ වෛරසය කියන එක ඉතාමත්ම සූක්ෂම සුද්ධජීවී අංශුවක්. එතකොට මේක ජීවීන් සහ අජීවීන් අතරමැදි ලක්ෂණ පෙන්වන එකක් කියලා තමයි අපි කියන්නේ. සාමාන්‍යයෙන් අපි ජීවි විවිධත්වය ගැන ගත්තාම ජීවි විවිධත්වයේදී පෘථුවේ මත ඉන්න සියලුම ජීවීන් ප්‍රධාන කාණ්ඩ 6කට අපි වෙන් කරනවා. හැබැයි ඒ කාණ්ඩ 6ට මේක සුද්ධ ජීවියා ඒ කියන්නේ මේ වෛරසය අපි ඇතුළත් කරන්නේ නැහැ. මොකද මේක ජීවීන් සහ අජීවීන් අතරමැදි ලක්ෂණ පෙන්වන අවස්ථාවක් නිසා. එතකොට මේ වගේ වෛරසවල පිටත තියෙනවා ප්‍රෝටීන කොපුවක්. මේ ප්‍රෝටීන කොපුව HIV වල විටින් විට වෙනස් කර ගන්නවා යා. ඒ වෙනස් කර ගැනීම තුළ අපිට අපහසුතාවය තාම තියෙන්නේ. මේ HIV වලට අපිට ප්‍රතිකාරයක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රෝටීන වැස්ම විටින් විට මිනිස් දේහය තුළ වෙනස් වීම වලට ලක් වෙන නිසා. ඒක කොහෙවත් එක තැනක හරි නැවතෙනවා නම් වෙනස් වෙන්නේ නැතුව අපිට පහසුවෙන්ම මේකට ප්‍රතිකාරයක් නැත්තම් එන්නතක් නිපදව ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒකේ හැකියාව නැහැ මේක වෙනස් වීම තුළ. අනිත් එක තමයි මේ 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 වෛරසය ඉතාමත්ම HIV වෛරසය මේ ගොඩක් වෛරස් ඉතාමත්ම සූක්ෂම වෛරස්. ඒ කියන්නේ මම සූක්ෂම වෛරස් කියලා කියන්නේ ඒගොල්ලෝ දේහයට ඇතුළු වෙච්ච ගමන් ඉස්සෙල්ලම කරන්නේ ඒ පුද්ගලයාගේ දේහේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමයි අල්ලගන්නේ. අල්ලගෙන ප්‍රතිදේහ නිපදවන සෛල තියෙනවා අපේ දේහේ. සුදුරුදුරාණු වර්ග තියෙනවා. ඒ සුදුරුදුරාණු වල අපේ තියෙනවා T ලිම්පොසයිට කියලා සෛල වර්ගයක්. මේ T ලිම්පොසයිටේ මගින් තමයි ඕනිම වෛරසයකට නැත්තම් සුද්ධ ජීවියෙකුට දේහයට ඇතුළු වුණාම ප්‍රතිදේහ නිපදවන්නේ. මෙන්න මේ T ලිම්පොසයිටය තමයි අරයා ගිහිල්ලා අල්ලගන්නේ. ඒක අල්ලගත්ත ගමන් අපේ දේහයේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණය අඩු වීම තුළ ද්විතීක ආසාදනයන් අපේ දේහයට එනවා. කියන්නේ වෙනත් වෛරස් වර්ග, වෙනත් බැක්ටීරියා වර්ග, වෙනත් දිලිර වර්ග එනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ AIDS නැත්නම් HIV ආසාදිත පුද්ගලයන් මේ යන්නේ HIV වලින් නෙවෙයි. ඒ වෛරසයෙන් නෙවෙයි. මේ යන්නේ ද්විතීකව ආසාදනය වෙන නියුමෝකොකස් වගේ නැත්නම් නියුමෝනියාව නිපදවන නියුමෝනියාව ඇති කිරීම සඳහා වැදගත් වන බැක්ටීරියාවක් අපේ දේහයට ඇතුළු වුණාම තමයි එතකොට නියුමෝනියා වගේ තත්ත්වකින් තමයි AIDS පුද්ගලයන් මිය යන්නේ.
අන්නේ ඒක අපි හරියටම දැනගන්න ඕනේ ඒක. එතකොට HIV වලට නිපදවපු සමහර එන්නත් මේ කොරෝනා වෛරසයට පාවිච්චි කරන්න පුළුවන් කියලා මතයක් තියෙනවා කියලා දැන් ඔබතුමා කිව්වා. එතකොට ඇත්තටම මං අර කිව්වා විදිහටම කොරෝනා වෛරසය කියන එක එච්චර භයංකර වෛරසයක් නෙවෙයි මා දකින පරිදි. මොකද හේතුව කොරෝනා වෛරසය අර HIV වෛරසය වගේ ප්‍රෝටීන වැස්ම විටින් විට වෙනස් කරගන්නේ නැහැ. එතකොට එහෙනම් අපි අර HIV වලට නිපදවපු ඖෂධයක් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා කොරෝනා වෛරසයට. ඒ එන්නත ලබා දීම තුළ කොරෝනා වෛරසය විනාශ වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක පරීක්ෂණාත්මකව අපේ වෛද්‍යවරුන්ට නැත්නම් පරීක්ෂකයන්ට නිවැරදිව හොයාගන්න පුළුවන් නම් ඒ කියන්නේ එහෙනම් අපිට හැකියාව තියෙනවා කොරෝනා වෛරසයට ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමය නැත්තම් මේ එන්නත ලබා දෙන්න.